සාදරයෙන් පිළිගන්නවා ඉතින් වෙනද වගේම චමක් බ්ලොග් YouTube channel එකට අද අපි කතා කරන්නේ ශ්‍රී ලංකාවට සතුරුදායක ආරංචියක් තමයි thumbnail එක බලපු හැටි හැමෝම දන්නවා ඇති කව ගැනද අපි කතා කරන්න කියලා ඒ තමයි දිනේෂ් ප්‍රියන්ත 2020 ටෝකියෝ පැරා ඔලිම්පික් තරගාවලියේ F46 කාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ තරගයේදී රන් පදක්කම දින දෙන සමත් වුණා අද අපි කතා කරන්නේ ඔහුගේ ජීවිත කතාව ගැනයි වීඩියෝ එකට යන කලින් මතක ඇතුව පල්ලා තියෙන රතුපාට subscribe button එක ඔබපු නැති කෙනෙක් මේ වීඩියෝ බලනවා නම් අනිවාර්යයෙන්ම subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් අපි වීඩියෝ එකට ගිහිල්ලා වැඩිදුරටත් කරුණු ගැන කතා කරමු. මුළු ලෝකයක් කතා කරන අපේ රටේ වීරයා ගැනයි අද මම කතා කරන්නේ. ඒ තමයි දිනේෂ් ප්‍රියන්ත. ඔහුගේ සම්පූර්ණ නම තමයි හේරත් මුදියන්සේලාගේ දිනේෂ් ප්‍රියන්ත. දිනේෂ් උපත ලබන්නේ 1986 ජූලි 15 වෙනිදා. පාසල් අධ්‍යාපනය ලබන්නේ කාගම ධාතුසේන මහාවිද්‍යාලයේ. පාසල් අධ්‍යාපනයෙන් පසුව තම මාතෘභූමිය ත්‍රස්තවාදීන්ගේ මුදා ගැනීමේ උතුම් පරමාර්ථය වෙනුවෙන් ඔහු 2004 වසරේදී ශ්‍රී ලංකා යුද හමුදාවට අනුයුක්ත වෙනවා. 2008 අවුරුද්දේ කෝප්‍රල් වරේක් විදිහට මානුෂීය මෙහෙයුමේ අවසාන අධිරතෙක් ඒ කියන්නේ 2008 දෙසැම්බර් 16 වෙනිදා කිලිනොච්චේදී කුරිරු LTT ත්‍රස්තවාදියෙකුගේ ප්‍රහාරයකින් දිනේෂ්ගේ අත බරපතල විදිහට තුවාලවලට ලක් වුණා. පතුරන් තුනක් ඔහුගේ දකුණු අත පසාරු කරගෙන ගිහිල්ලා ඔහු ආබාධිත තත්ත්වයට පත් වුණා. गजबा रेजिमेंटुए इहल निलदारींगे उपदेस मत क्रीडावट योमुएनवा ओहु नेवतत लक्माताव इदिरिये वीरेक वागे हिटगन्नवा 2012 वसरे कोहोम नमुत अवासनावांत विधियत 2012 वसरे दी पेरा ओलिंपिक तरंगावलियत सहभागी उनत ए वेद्दी ओहुगे नम लोक लाइस्तुगत किरींवलत एतुलत वेला तिबुनेने दिनेश्ट ए अवस्थावत अहिमी उना බාධක කම්කටොළු කොයිතරම් ආවත් ඒ ඔක්කොම තමන්ගේ දේව ආශිර්වාදයක් සේ සලකා 2014 දී ආසියානු පැරා ඔලිම්පික් තරගාවලියේදී දිනේෂ් හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් 6වෙනි ස්ථානය ලබා ගන්න සමත් වෙනවා. මේ අභීත රණවීරයා තම මාතෘභූමිය වෙනුවෙන් 2016 රියෝ පැරා ඔලිම්පික් තරගාවලියට සහභාගී වෙනවා. මේ ඔහුගේ පළමුවෙනි පැරා ඔලිම්පික් අත්දැකීමයි. එහිදී ඔහු මීටර් 58.23 දුරක් වාර්තා කළා ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම දිනා දුන්නා. ඒ ප්‍රදීප් සංජයගෙන් පස්සේ ශ්‍රී ලංකාවට පැරා ඔලිම්පික් පදක්කමක් ලබා දුන්නු පළමු ක්‍රීඩකයා විදිහටයි. කොහොම නමුත් 2016 වසරේදී දිනේෂ් පැරා ඔලිම්පික් පදක්කම දින්නට පස්සේ එවකට හිටපු ක්‍රීඩා අමාත්‍යංශයේ ඩන්කන් වයිට් ශාලාවේදී ඔහුගේ ඡායාරූපයක් එල්ලීමට අවස්ථාවක් හිමි වුණේ නැහැ. මෑත ඉතිහාසයේ තමයි මේ විශිෂ්ට ක්‍රීඩකයාට නිසි ඇගීම ලැබුණේ. සියලුම බාධක බිඳ දරාගෙන 2017 අවුරුද්දේ ලෝක පැරා මළල ක්‍රීඩාවලියේ ශූරතාවලියටත් 2018 ආසියානු පැරා ඔලිම්පික් තරගාවලියටත් 2019 ලෝක පැරා ඔලිම්පික් තරගාවලියටත් ඔහු රන් සහ රිදී පදක්කම් ලක්මාතාවට දිනා දෙන්න සමත් වුණ විශිෂ්ට ක්‍රීඩකයෙක්. දිනේෂ් ප්‍රියන්ත 2020 ටෝකියෝ පැරා ඔලිම්පික් යන්න කලින් ඔහුගේ එක අදිෂ්ඨානයක් තිබ්බා. ඒ තමයි මව්බිමට රන් පදක්කමක් ගේන එක. මම බලාපොරොත්තු වුණා මේ අවුරුද්දේ පැරාලිම්පික් තරගාවේ ලංකාව රන් පදක්කම රැගෙන. 2020 පැරා ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලබන්නේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකෙක් විදිහටයි. ක්‍රීඩකයන් 9 දෙනෙක්ගෙන් යුත් කණ්ඩායමේ නායකයා දොහුයි. ඒ වගේම තම මාතෘභූමියේ දජය රැගෙන යාමටත් ඔහු වාසනාවන්ත වුණා. පැරා ඔලිම්පික් තරගාවලියේ F46 කාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ තරගයට සහභාගී වුණේ ගියපාර රියෝ පැරා ඔලිම්පික් තරගාවලියේ රන් පදක්කමට වගේම ලෝක වාර්තාවට හිමිකම් කියන ඉන්දියානු ජාතිකයත් ඇතුළත්වයි. කොහොම නමුත් ඉන්දියානු ජාතිකයාගේ වාර්තාවත් පරද්දලා දිනේෂ් ප්‍රියන්ත මීටර් 67.79ක නව ලෝක වාර්තාවක් පිහිටවමින් ශ්‍රී ලංකාවට රන් පදක්කමක පහස ලබා දීමට මේ අභීත රණවීරයා සමත් වුණා. ඒ සටහන් වෙන්නේ ඔහු ලෝක මට්ටමින් ලබාගත් සිව්වෙනි ජයග්‍රහණයේ විදිහටයි.
ශ්‍රී ලංකා මාතා වෙනුවෙන් ඉතිහාසයේ ලෝක මට්ටමේ වැඩිම පදක්කම් සංඛ්‍යාවක් ජයග්‍රහණය කළ ක්‍රීඩකයා වගේම කුමන හෝ ඔලිම්පික් ඉසව්වකදී රන් පදක්කම ජයග්‍රහණය කර දුන් එකම ක්‍රීඩකයා ලෙස ඔහුගේ නම ලක් ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙනවා ඒ වගේම තමයි ඔලිම්පික් ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ ජාතික ගීය පළමු වතාවට වාතලයට මුසු කළ පළමු ක්‍රීඩකයාද දිනේෂ් ප්‍රියන්තයි මින් පෙර ඒ අත්දැකීම ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ට වගේම ක්‍රීඩකයන්ටද ඒ පහස විඳින්නට හම්බුන්නේ දිනේෂ් ප්‍රියන්ත ශ්‍රී ලංකාවට අත්කර දුන්නු රන් පදක්කම ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරපු ලෝක කුසලානීය තරම්ම වටින සම්පතක් හැම දෙයකටම බෑ කියාගෙන ඉන්න උන් අතරේ බොහෝ දේ අහිමි වුණත් රට වෙනුවෙන් කැප වෙන්නේ ආදරණීය මාතෘභූමිය රණින් සරසන්න පුළුවන් නියම වීරයෝ විතරයි කොරෝනා මාරයා නිසා පීඩා විඳින ලෝකවාසීන් වගේම ලාංකික ජනතාවගේ හිතවලට සතුටු වෙන්න පුළුවන් ජයග්‍රහණයක් ලබා දුන්නට දිනේෂ් ප්‍රියන්ත ඔබ සැබෑම වීරේ ඉතින් ශ්‍රී ලංකාවට රන් පදක්කම ගෙනාපු දිනේෂ් ප්‍රියන්තට ආදරය කරන අය අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ලයික් කරන්න ඒ වගේම තමයි පැරා ඔලිම්පික් ගිය අනිත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටත් ජයග්‍රහණ වාර්තා කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා යන ප්‍රාර්ථනාවෙන් අද වීඩියෝ එක අවසන් කරනවා ඉතින් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම ලයික් කරන්න පල්ලෑ තියෙන රතුපාට subscribe button එක ඔබපු නැති කෙනෙක් මේ වීඩියෝ එක බලනවා නම් අනිවාර්යයෙන්ම subscribe කරන්නත් අමතක කරන්න එපා मगे अलुदमा अपडेट गेन देन गन्नों नम्मा वे इंस्टाग्राम फॉलो करन्न मम चमत व्लॉग